iPhone කෙල්පින් ගන්නවා යාළු සිල දෙනම smart show youtube video channel එකනේ අද අපි කතා කරන්නේ Huawei P30 phone series එකේන P30 and P30 Pro එකට්ටියගේ Huawei ලාගේ P20 series එකෙන් පස්සේ තමයි P30 series එක මාස 6කට 5කට වගේ පස්සේ release කරලා තියෙන්නේ අතන මේකේ ප්‍රධානම අරමුණ තමයි ඉතා හොඳ quality එකකින් යුක්ත photo එකක් නිර්මාණය කිරීම මේ ෆෝන් එකෙන් P30 කියන එක තේරුම ගත්තොත් P කියන්නේ ප්‍රොෆෙෂනල් කියන එක. දැන් P කියන්නේ ෆොටෝග්‍රැෆි කියන එක. Pro කියන්නේ ප්‍රොෆෙෂනල් කියන එක. ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆි එකක් නිර්මාණය කර ගැනීම කියන්නේ අපි භාවිත කරන DSLR සුපිරි කැමරාවක් වගේ තත්ත්වයකින් ඊටත් එහා ගිය තත්ත්වයකින් ෆොටෝ එකක් ලබා ගැනීමට පුළුවන් ඉතින් තමයි මේ P30 P34 series එක නිර්මාණය කරලා තියෙන්නේ. මේකට Leica කියන ලෝකෙ තියෙන හොඳම කැමරා lenses හතර සමාකරණයක් කියලා මේ phone එක නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම අපි inbuilt features ගැන කතා කරමු. ROM එක, RAM එක, ඒ වගේ features උත්, ඒ වගේ camera system ඔක්කොම ගොඩක් develop කරලා තියෙනවා. මේකේ වගේ price එකත් high range යන price එකක් තියෙනවා. මේකේ features ගැන අපි 1 by 1 කතා කරමු. වීඩියෝ එක බලන්න අපි smart tech show youtube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න bell icon එක click කරන්න අපි වීඩියෝ දාපුවම ඔයාලා notification එක ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපේ facebook like page එක like කරන්න ඔයාලා වීඩියෝ එක දාපුවම notification එක ලබා ගන්න පුළුවන්. Huawei P30 and P30 Pro ගැන තමයි අද කතා කරන්නේ. Huawei P30 series එක ගැන තමයි අද full review එක කරන්න බල අපි images ආධාරයෙන් තමයි මේ Huawei P30 phone එක review කරන්න කියලා හිතුවේ. මොකද දැනට අපිට phone එකක් ලබා ගන්න විදියක් නැහැ. විශේෂයෙන් ලංකාවේ අප්‍රේල් 2 වෙනිදා පස්සේ තමයි phone එක බලා ගන්න පුළුවන්. දැනට අපිට Huawei Samsung වලට ස්පොන්සර් කෙනෙක් නැහැ අපිට ෆෝන් එකක් ගෙන්නගෙන වෙනම රිවيو කරන්න. අපි ඉස්සරහදී හැබැයි Oppo කියන බ්‍රෑන්ඩ් එක රිවيو කරන්න පුළුවන් වෙයි. ඒ වගේම තව වෙනත් බ්‍රෑන්ඩ් එකකුත් රිවيو කරගන්න පුළුවන් වෙයි කියලා හිතන අපි කතා කරමු Huawei P30 series එක ගැන. Huawei P30 series එක ගැන කතා කරද්දී මම මේක කොටස් 3කට හෝ 4කට විස්තර කරන්න කැමතියි. මේ Huawei P30 Pro එක ගැන විස්තර කරොත් මේක කැමරා වලටම උපන්හපන් ෆෝන් එකක් කියවත් වැරදි නෑ. ඒ කියන්නේ ෆොටෝග්‍රැෆි වලටම නිර්මාණය කරන ෆෝන් සීරීස් එක. කලින් ආවා මේකේ P20 and P20 Pro කියන version එක. මේකෙදි මම යූස් කරන්නේ P20 Pro එක. මම ඒ කාලෙදි සාමාන්‍ය මාස 6කට වගේ උඩදී 1.40කට ආපු දවසල ගත්තේ. මේක යන ප්‍රයිස් රේන්ජ් එක ගැන කතා කරොත් දැන් ලංකාවේ මම දැක්ක ඇඩ්ස් මොබිටෙල් එකේ ඩයලොග් එකේ 180,000 වගේ රේන්ජ් එක තමයි යන්නේ P30 Pro එක. P30 එක 53,000 54,000 වගේ ප්‍රයිස් වලට දාලා තියෙනවා. මම දැක්ක රිලීස් කරලා තියෙනවා ඒ ප්‍රයිස් වලට දෙනවා කියලා. හරි, P30 එකේදී කතා කරාම මේකේ P කියන එකෙන් අදහස් කරන්නේ ෆොටෝග්‍රැෆි කියන එක. Pro එකෙන් අදහස් කරන්නේ ප්‍රොෆෙෂනල් කියන්නේ ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆි එකක් නිර්මාණය කර ගැනීම කියන එක තමයි Huawei P30 Pro එකේ අදහස. හරි, මේකෙදි මම කොටස් 3කට හරි 4කට හරි බෙදා ගන්නවා. ෆෝන් එක රිවيو කරද්දී P30 series එක රිවيو කරද්දී පර්ෆෝමන්ස්, ඩිසයින් එක, කැමරා එක සහ මේකේ ෆීචර්ස් කියන ටික ඉදිරියට තමයි මම කොටස් කරලා බෙදාගන්නේ. මුලින්ම හරි අපි කතා කරමු මේ කැමරා එක ගැන. මේක ස්පෙෂලි හුවදක් ගන්න, ඒ කියන්නේ පින්වන්නේ මේක කැමරා එක ගැන. කැමරා එක ගැන කතා කරද්දී මේ කට්ටියගේ තියෙනවා කැමරාස් තුනක්. මේ ෆොටෝ එක හිටිය වට බලා ගන්න පුළුවන් වෙයි. උඩින්ම තියෙන කැමරා එක 20 megapixel කැමරා එකක්. මේ කැමරා එක අල්ට්‍රා වයිඩ් කැමරා එකක්. අල්ට්‍රා වයිඩ් කියන්නේ මේකෙ වෙන්නේ low light performance කරන එක. low light quality අර්ථේ performance කියන කියන්නේ අඩු ආලෝකයක් තියෙන තැන්වල හොඳ performance එකක් කරලා හොඳ ඡායාරූපයක් ෆොටෝ එකක් ලබා ගැනීම තමයි අල්ට්‍රා වයිඩ්
අල්ට්‍රවයිට් ටෙක්නොලජික යටති 2.2 එකත් තියෙනවා මේකට භාවිතාවටම. ඒ වගේම මෙතනට පේනවා දෙවෙනි කැමරා එක, ඒක 40MB කැමරා එකක්. මේ කැමරා එක ගැන කතා කරනවා නම් 40MB කැමරා එක, මේක 1.6 යුක්ත කැමරා එක. මේකෙදී යොදාගන්න ටෙක්නොලොජි එක ගැන විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ RGB ටෙක්නොලොජි එක නොවේ යොදාගන්න. RGB කියන්නේ රෙඩ් ග්‍රීන් බ්ලූ ෆොටෝ එකක් වදිදී මේ කලර් සංයෝගය එකතු වෙලා තමයි ෆොටෝ එක වදින්නේ. මෙහිදී මේ කට්ටිය RGB ටෙක්නොලොජි එක නෙවෙයි යොදාගන්නේ, මෙහිදී යොදාගන්නේ කට්ටිය RYB කියන ටෙක්නොලොජි එක. මේකෙදිත් RYB කියන ටෙක්නොලොජි එක, මේ 40MB කැමරා එක සුපර් ස්පෙක්ට්‍රම් කියන ටෙක්නොලොජි එක තමයි මෙතනදී යොදාගන්නේ. මේකෙදිත් කතා කරොත් එහෙම අඳුරු තැන්වලදී ෆොටෝ එක අපිට ක්වොලිටි එකට ලබා ගන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. ඔව්, ඒ වගේම මේකේ අවසානයේ තියෙන ටිකක් අමුතු හැඩේ කැමරා එකක්. මේක තුන්වෙනි කැමරා එක. මේක 18MP පික්සල් ටෙලිෆොටෝ ලෙන්ස් එකක් තමයි මේකට තියෙන්නේ. මේකෙදි ස්තර පහකින් යුක්ත, මොකද්ද ස්තර පහකින් යුක්ත කැමරා වයිඩ් ඇන්ගල් එකක් තියෙනවා. ඔව්, මේ අපි අන්තිමට ඊළඟට කතා කරන්නේ තුන්වෙනි කැමරා එක ලෙස ටෙලිෆොටෝ ලෙන්ස් එකක් තියෙන 18 මෙගාපික්සල් මේ කැමරාව ගැන, මේ තුන්වෙනි කැමරාව. මේකෙදි මේ කට්ටිය සූමින් වලටම තමයි මේක හදලා තියෙන්නේ. ඔයාලට බලාගන්න පුළුවන් මේ ෆොටෝ වලින් මේකේ සූමින් ටෙක්නොලොජි එක මොන විදියටද යොදාගන්නේ කියලා. අනිත් ෆෝන්ස් වලට වඩා ගොඩක් වෙනස් ටෙක්නොලොජි එක මේකෙදි යොදාගන්නේ. උපරිම සූම් එකකින් කිසිම අපහැදිලිතාවකින් තොරව මේක සූම් කරලා ෆොටෝස් ගහගන්න තමයි මේ තුන්වෙනි කැමරාව යොදාගෙන තියෙන්නේ. ඒ වගේම අනේ මේකේ ෆොටෝස් වලින් මේ ෆොටෝ එකකින් පේනවා ඊට එහා පැත්තෙන් තියෙනවා ෆ්ලෑෂ් ලයිට් එකක් සහ තවත් පොඩි කැමරා එකක්, මේ එක්ස්ටර්නල් කැමරා එකක්. ඒක මේකෙදි සූමින් පාට් එක ගැන කතා කරද්දී අපි කතා කරමු. මේකේ පළවෙනියෙන්ම 7.8 වෙනකන් ඔප්ටිකල් සූම් එකක් තියෙන්නේ. ඒ වගේම 7.8 ඉඳලා 10x දක්වා තියෙන්නේ හයිබ්‍රිඩ් සූමින් එකක්. ඒ වගේම මේකේ මම ස්පෙෂලි මේ කැමරාවේ තියෙන්නේ ලොකුම සූමින් එක 50x දක්වා, කියන්නේ 50ක් දක්වා තියෙනවා. 10x ඉඳලා 50 දක්වා මේක සූම් කරන්නේ සොෆ්ට්වෙයාර් පාර්ට් එකක් යූස් කරගෙන. ඒක තමයි මේකේ තියෙන ලොකුම විශේෂත්වය හැටියට අපිට දකින්න පුළුවන්. මේකේ සුපිරිම සූම් එකක් තියෙනවා. මේ ඉමේජ් එක හරහා බලා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක පුළුවන් නම් මම දානවා මේ කැමරාව ගැන පාට තේරුම් ගන්න මේකේ සූම් ඉන්නේ කොහොමද කියලා. හරි, අපි දැන් මේ කැමරාවේ ඒ කොටස් ටික අපි ගැන කතා කරා. ඊට පස්සේ අපි බෑක් එන්ඩ් එක ගැන කතා කරද්දී මේකේ බෑක් එන්ඩ් එකේ තව අපි බෑක් එන්ඩ් එක ගැන විස්තර කරද්දී මේක মালටි කැමරා සෙටප් එකක් කියලා කියන බ්‍රොන් ක්වැඩ් කැමරා එකක් මේකේ වගේම යන්නේ. ඒ වගේම ෆ්‍රන්ට් එක ගැන කතා කරද්දී පවර්ෆුල් සෙල්ෆි කැමරා එකක් මේකට යූස් කරනවා. වාට දැන් කිව්වම මේ බෑක් එන්ඩ් එකේ ලොකුම ස්පෙෂල්ම දේ තමයි මම දැක්ක විදිහට නම් 50x zoom එක. හරි, අපි දැන් තවත් ඉස්සරහට කතා කරනවා නම් මේක අපි ROM එක ගැන කතා කරොත්, මේ අපි සාමාන්‍ය ඉස්තර ආපු Huawei, Samsung, Oppo ඕනෙම ෆෝන් එක ROM එක නැත්තම් මේක hard disk එක කිව්වත් වැරදි නෑ. කියන්නේ මේකේ තමයි වාගේ data storage ඔක්කොම දාන්නේ. එතන 128 වගේ තමා සාමාන්‍ය 128 64 32GB වගේ තමා කැපැසිටි එක තිබ්බේ. හැබැයි මේ Huawei P30 Pro එකේ ලොකු ස්පෙෂල් එකක් තියෙනවා. දැන් මේ න ෆෝන් සීරීස් එක 128 256 512 දක්වා එනවා. 512 එන්නේ Huawei P30 Pro සීරීස් එකේ P30 එක දක්වා නම් මං හිතන්නේ උපරිම 256 ඒ උපරිම තාම රිලීස් කරලා නැහැ. මට දැනගන්න ලැබුණ විස්තර අනුව එහෙම තමයි. ඒ වගේම RAM එක 8GB දක්වා එනවා P30 Pro එකේදී. P30 එකේදී 6GB දක්වා එනවා. ඒ වගේම මේකේ බෑක් එන්ඩ් එකේ ෆිනිෂින් එක ගැන කතා කරොත්, ඇත්තටම කියනවා මේක මාර යුනික් කලර් කම්බිනේෂන් එකක් යොදාගෙන මේකේ ග්‍රේඩියන්ට් එකකුත් ගිහිල්ලා තියෙනවා. අර මේ බලා ගන්න පුළුවන්. ඒ වගේම
අවුරෝරා කලයකින් එනවා දම් පාට ලානිල් ස්කයි බ්ලූ ඒ වගේ කලස්වල එකතුවක් වගේ බ්ලැක් කල එකත් එකනකට වෙනස් යුනික් කල සෙට්ට එකත් තම එකට යොදාගෙන ඉතාම ලස්සන ග්‍රොසි පෙනුවත් තමා මෙතන බැක්කෙන්ඩ කර එකටය ගන්න ලතිය නතාම ඇතරම් දැක්කාම දැක්කගම වගේ හිතට මේ ෆෝර්න් එක වදිම කියනක නම් පැහැදිලි ආය කතා කරන්න දෙයන්න සුපිරිම ෆෝන් එක බැක්කෙන්ඩ එක ඉඳලා ෆ්‍රන් කැමරාද මේක තියෙන ඉන්බිල් පීචස්ද ඔක්කොම සුපිරිම සුපිරියයි කතා කරන්න දෙයන්න ඇලොවෙත් ඒවගේම මේක ගොඩක් ලස්සන සොලිට් ප්‍රිමියම් පෙනුමක් කිය බලාගන්න තියෙන බවනම් මේ ෆෝන් එක දැක්කාම වාර පේනවා ඒවගේම මේක කට්ටියගේ මේ ෆෝන් එක කේසින්න ඇත් එක්ක ගද්ද අපි අපිට අන්බොක්සිං කරන්න ෆෝර්න ඇත් තිබුන් නැතුනාට අන්තර්ජලහර අපි බලපු වීඩියෝ සලින් අපිට පේන මේ කට්ටිය ලබා දෙනවා ෆ්‍රී ජෙලි කේසින් එකක් මේක ඇත්තරම ග්ලොසි ගලොසි පෙනුමත් තියෙන්නේ ගලොසි හැඩයකට තම නිර්මාණි කරලා තියෙන එතරම මන් රැකවන් කරන ඒ වගේ කිය හොඳ කේසින්න කරි වෙනම අන්තර්ජාලය හර ඕඩර් කරලා හට ලබා ගන්න කියලා ඒවගේම සාමාන්‍ය මේක ගැන තව දොඩත් අපි ප්‍රවිය් කරනවන ඉස්සරට මේක නෝමලි වෙන පොන්නගේ මේක පව ඩප් එක හම්බෙනවා හැන් ප්‍රී හම්බෙනවා හැන් ්‍රිය එක හම්බේ හන් ්‍රිය ගෙන කතා කරත් මේ කට්ටිය මයිකෝ USB කියන කන්සෙප් එකින් ඉවත් වෙලා කලින් වගේම USB Type-C කියන එක දාගෙන තියෙනවා මේක ඇපැල් සමාගම වගේ කට්ටික ටෙක්නෝලජිය එක උපරිම දියුණුට යන බව පෙන්නමි තමා මේ කට්ටිම ටයිප් සී යොදාගන්නේ ටයිප් සීක යොදාගැනීමට හේතු ගැන අපි කතාකරොත් හයි කොල්ටි සවුන්ඩ් එක කියල හිතල තම මේ කට්ටිය යොදාගන්නේ ඒවගේ මේ ෆෝන් එක දැකගන්න පුළුවන් විශේෂම දේ 3.5 මිලි හෙඩ් ෆෝන් පෝට් එක සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තියෙනවා ඒවගේම මේක ෆ්‍රන්් ගලාස් එක එකත් කොඩ් වොල එකත් තියෙනවා ඒවගේම කොඩ් ගලාස් බැක් එකත් තියෙනවා කිලමිතරක පේනවා මේක බැක් එකේ මේක ඉන්බිල්ට් එක ගැන කතා කරද්දි ඉන්පිට් කර විස්තර තව කතා කරන ඕන ෆෝන් එකේ මේ කට්ටියගේ සිම් ටෙක්නොලොජි එක ගැන කතා කරුත් මේ කට්ටිය නැනෝ සිම් තමා මේක නැනෝ සිම් එකත් සහ චිප් එකත් තමා භාවිත කරන්නේ මයික්‍රෝ සිම්වත් චිප්වත් නෙවෙයි ඒක මේක මේ Huawei P30 series එකේ ෆෝන් series එක දකින්න පුළුවන් විශේෂත්වයක් කියලා කියන්න පුළුවන් ඒ වගේ මම Huawei P30 Pro වල සහ P30 series එකේම ඩිස්ප්ලේ ගැන කතා කරමු මේක ඇත්තටම තියෙන්නේ P30 Pro එකේ full view display එකක් 6.4.7 full HD display එකක් තමයි තියෙන්නේ. ඒ වගේම මේකේ ඒ වගේ මට කියන්න ඕනේ මේ P30 එකේදී 6.1.7 full HD display එකක් තියෙන්නේ. ඒ වගේම මේකේ front camera එක ගැන කතා කරොත් අනිත් සියලුම camera වලට වඩා මේකෙත් ලොකු camera එකක් දැක ගන්න පුළුවන්. 32 megapixel Leica කැමරාවක් තමයි තියෙන්නේ මේක ලෝකේ හොඳම කැමරා ටෙක්නොලොජි එකක් තියෙන ආයතනයක් එකද කියලා තමයි මේ කැමරාවේ මේකට ඉන්බිල්ඩ් නිර්මාණ කරලා තියෙන්නේ T20 Pro එක ගැන කතා කරා මේකේ ෆ්‍රන්ට් කැමරා එකේ තිබෙන්නේ 24 දැන් මම යූස් කරන ෆෝන් එකෙත් එහෙම තමයි තියෙන්නේ ඉන් ඩිස්ප්ලේ ඒ වගේ මේකේ ෆෝන් එක ගැන මේකේ ෆ්‍රන්ට් එක ගැන කතා කරද්දී ඉන් ඩිස්ප්ලේ fingerprint ටෙක්නොලොජි එක තමයි යූස් කරලා තියෙන්නේ මේක 2019 ට්‍රෙන්ඩින් වෙච්ච හොඳම ටෙක්නොලොජි එකක් කිව්වොත් වැරදි නෑ ඒ වගේම තවදුරට මේකේ ෆෝන් එකේ ස්පෙසිෆිකේෂන් ගැන විස්තර කරොත් ෆීචර්ස් ගැන විස්තර කරොත් මට කියන්න තියෙන්නේ මේ කට්ටිය යොදාගෙන තියෙනවා මේකේ ප්‍රොසෙසර් එක Huawei HiSilicon Kirin 980 octa-core ප්‍රොසෙසර් එක චිප්සෙට් එක යොදාගෙන තියෙනවා ඒ වගේම මේකේ ROM එක ගැන කතා කරා 128/256/512 වලින් ROM එක බලා ගන්න පුළුවන් ඒ වගේම මේ කට්ටියගේ Android update එක ගැන කතා කරොත් අලුත්ම update එක මේකේ යොදා ගන්නවා 9.0 එක latest update එක ඒ වගේම මේක sound system එක ගැන කතා කරොත් Huawei P30 series එකේ sound system එක ගැන කතා කරොත් මේකට යොදාගන්නේ Dolby Atmos sound system එක ඒ වගේම මේකේ battery milliampere ගැන කතා කරොත් Huawei P30 series එකේ P30
P30 එකේදී 3600 mAh බැටරියක් යොදාගන්නේ. වගේම P30 Pro වල 4200 mAh බැටරියක් නැගිටම හොඳ විශාල බැටරි ධාරිතාවකින් යුක්ත මේ ෆෝන් එක නේද? අතන 5000ක් තවත් කැමති වෙයි මං හිතන්නේ ඔයාලට. Next generation එකේදී ඒකට ඒක ගේයි කියලා විස්තර කරලා තියෙනවා. ගේයි කියලා අපි හිතනවා. ඒ වගේ මේකේ charging system එක නැත්තම් charging technology ගැන කතා කරොත් මේකට යොදාගෙන දෙන fast charging එක තමයි මේකේ 40 watt super charging technology එක තමයි මේකේදී යොදාගන්නේ. ඒ වගේ wireless technology එකක් මේකට යොදාගන්නවා 50 watt wireless fast charging technology එක. මේකේදී පුළුවන් මේ fast charging wireless technology එක ගැන කියවහම මේ Huawei P30 phone එක උඩින් තව phone එකක් තියලා wirelessly අනිත් ෆෝන් එක චාර්ජ් කරන්න පුළුවන්. ඒක තමයි මේ විශේෂම ටෙක්නොලොජි එක මෙතනදී තව සඳහන් කරන්න ඕනේ. ඒ වගේම මේ ෆෝන්නේ මේ වගේ සුපිරි ෆෝන් එකක්, يعني 180ක් 190ක් වගේ දීලා ගන්න ෆෝන් එක ඔයාලා බලන තවත් සුපිරි දෙයක් තියෙනවා, ෆීචර්ස් එකක් තියෙනවා. වෝටර් ප්‍රූෆ්ද නැත්නම් ඩස්ට් ප්‍රූෆ්ද කියන එක. මේකෙදි IP68 කියන ඩස්ට් ප්‍රූෆ් ඇන්ඩ් වෝටර් ප්‍රූෆ් ටෙක්නොලොජි එක යූස් කරනවා. විනාඩි 30කට වගේ කාලයක් වතුර දාලා ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේක ශ්‍රී ලංකාවේදී අප්‍රේල් 2 වෙනිදාට තමයි ලොන්ච් වෙන්නේ. හරි, ඒ වගේම අද ගෙනාපු සම්පූර්ණ පුල් රිවිව් එක අවසානයි. Huawei ෆෑන් කෙනෙක් නම් ඔයාලා මේ අපේ වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්න Huawei ගැන තියෙන ඔයාගේ එක්ස්පීරියන්ස් එක, ඔයාලා පාවිච්චි කරන ෆෝන් එක මොකද්ද, ඒ වගේ මේ වීඩියෝ එක ගැන හිතන දේ අපිව දිරිමත් කරන්න පුළුවන් තමයි මම මේ ෆෝන් සීරීස් එකේදී ෆෝන් රිවිව් වලදී කරන පළවෙනි රිවිව් එක හැටියට තමයි මම මේක සඳහන් කරන්න ඕනේ. මේ මගේ වීඩියෝ එක මේ Huawei P30 සීරීස් එකෙන් පටන් ගත්තේ. මම ඊළඟ next වීඩියෝ කැටියට P20 සීරීස් එක ගැන කතා කරනවා. ඒක නම් ඒක දිනම් මට ෆෝන් එකක් තියෙනවා, ෆෝන් එකයි සියලුම මේකට එන parts තියෙනවා. මම ඒ ටිකත් එක්ක අරගෙන review කරනවා. ඒ වගේම P20 and 30 series දෙක එකට review කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දෙකේ තියෙන වෙනස්කම් සහ හොඳ නරක වෙනම කතා කරනවා. අදහස් දක්වන්න කියලා තමයි අන්තිමතාවට කතා කරන්නේ. මේක අඩුපාඩු දිනවා නම් කියන්න අපිට ඊළඟ වීඩියෝස් වලදී අඩුපාඩු හදාන කතා කරන්න පුළුවන්. අපේ Smart Tech Show YouTube වීඩියෝ channel එක ඔයාලා තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එක click කරන්න, අපි වීඩියෝ එකක් දාපු ගමන් notification එක ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපේ Smart Tech Show like page එක like කරන්න, follow කරන්න, අපේ group එකට add කරන්න. ඔයාලට ඕනෙම technically e-money android problem එකක් තියෙනවා නම් ඒක විසඳ ගන්න පුළුවන්. ඒ වගේම අපි වීඩියෝ එකක් දාපු ගමන් notification එකෙන් බලන්න පුළුවන්. අපේ WhatsApp Viber group වලටත් add වෙන්න පුළුවන්. හරි, අපි අන්තිම තරම් මතක් කරනවා. අපේ Smart Tech Show YouTube video channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon click කරනවා. අර video එක දාපු ගමන් notification එකකින් බලා ගන්න පුළුවන් අපේ videos.